Sadaka,
පළමුව වල් හතරක් කඩාගෙන එයට ලී හතර දමා සිටුවා ගන්න. හරි, දැන් අපි මේ ආකාරයට මෙතනින් ලීයයි මෙතනින් ලීයයි කොහොම කොටු අතර ලී හතරක් තබාගෙන ගැටකසා ගන්න. අද දැන් අපි මේ ආකාරයට සාදාගත් කොටුවට ලී පතුරු මේ ආකාරයට තමා ගැටකසා ගනිමු. හරි, දැන් අපි මේ ආකාරයට අපගේ ඩිස් එක සාදාගෙන අවසానයි. අපිට දැන් තියෙන්නේ කුඩු සාදන්න. දැන් අපි කුටුව සාදා ගැනීම සඳහා වල් හතරක් කපා ගන්න ඕනේ, කණු හතර සිටවා ගන්න. අද දැන් අපි මේ ආකාරයට සාදාගත් කුටුව රඳව ගන්න. එතෙම ඒක වල ඇතුළට දමා වසා ගන්න. හරි, අපි මේ ආකාරයට කපාගත් ලී ටික මෙහෙම තබා ගැට ගසා ගන්න. හරි, දැන් අපි සාර්ථක ලෙස එක පුටුවක් සාදාගෙන අවසానයි. දැන් අපි බලමු අනිත් පුටුව කොහොම සාදන්න කියලා. හරි, එහෙනම් අපි ඉතා සාර්ථක ලෙස අපගේ මේසේ සහ පුඩු දෙකක් සාදා නිම කර අවසානයි. ස්තුතියි.
අපි බාලාශ්‍ර වලින් විපාදය හදන්න දන්නේ. මේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. ඉලක්ටි තුනයි යන්න. කඳවුරක් සඳහා සපත්තු රැක් එකක් නිර්මාණය කිරීම. Thank you.
එම්.එස්. සාබිත් අහමඩ් තරම් ඒලිබී බදිරියා නැෂනල් කොලේජ් මාවනල ස්කවුට් ගරුප් இன்றைக்கு நான் வந்து நாங்களாம் கேம்ப் கொண்டு போனால் அதுக்கு வந்து இப்போ தண்ணி குடிச்சு கோப்பண்ணி தேவைப்பட்ட இப்போ நாங்கள் போத்தல் இப்படி கொண்டு போகிறோம் அப்போ வந்து தண்ணியை குடிச்சிட்டு போத்தலை வந்து வீசுறோண்டு அப்படி வீச தேவையில்லை நாங்கள் வந்து ஈனால் இப்படி வெட்டுற வெட்டிட்டு ஈனால் இப்போ இதுக்கு இவ்வளோ இப்படி இதெல்லாம் வெட்டு வீசுறதில்ல வீசிட்டு இப்படி ஒரு கோடு இருக்குது இப்படி இப்படி ஒரு கோடு வச்சிரு நாங்கள் மற்ற அப்புறம் இவ்வளோக்கெல்லாம் வெட்டுற இவ்வளோக்கெல்லாம் வெட்டுறேன் கோப்பை சொரத்து இப்போ கோப்பம் இவ்வளோ சரம்டா இதோ சொரத்து ஃபுல்லாக வெட்டுறேன் வெட்டிட்டு சின்ன இடத்துல வந்து வச்சிரு இப்படி 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 புடிமாறி புடிமாறி நீட்டு சேப்பு இப்படி வந்து வச்சுறேன் வச்சுட்டு Satini Ashodhya and I am from Royal International School Kegol and today we are going to be learning how to boil water at a scout camp. Firstly we are going to need three pieces
pieces of wood like this. For two pieces, they should have a cross like this, and the end should be sharpened. Then we need the last piece of wood left out, and also we need a water tin and firewood. And we also need this kind of wood to hang the water tin. For this stick, one end should go like this, the other end should be like this. To make the setup, we must plant the cross stick in the ground. After that, we must place the straight stick in the two crosses that we have placed. So, we must put water inside the tin and then we are going to hang it over the fire with the stick. So, now we are going to hang the tin over the fireplace. So, as you can see, the water is now boiling. So, that means the setup was successful. Thank you for watching my video, everyone. අයිබෝවන් බාලදක්ෂ යාළුවනේ අපි දැන් සූදානම් වෙන්නේ කඳ උරුමෙවලම් හදන්න උපකාර වෙන බාලදක්ෂ ගැටගැනි ගෙන ගන්නයි. ඔන්න යාළුවනේ අපි මේ දකින්නේ පිරිමි ගැටය. බාලදක්ෂයෝ විදිහට ඉස්සෙල්ලා මිගෙන ගන්න පිරිමි ගැටය. විෂ්කම්බයෙන් සමාන ලණු දෙකක් එකතු කරගන්න තමයි අපිට පිරිමි ගැටය අවශ්‍ය වෙන්නේ. මෙන්න යාළුවනේ කොස් පට්ටා ගැටය. යම් කිසි ලීයකට ගසකට ලණුවක් බැඳ තබා ගැනීමට කොස් පට්ටා ගැටය ප්‍රයෝජනවත් වෙනවා. නරුවල් ගැටය විෂ්කම්බයෙන් අසමාන ලණු දෙකක් එකට ගැට ගැසීමට හොඳම ගැටය රුවල් ගැටය. බලමු දැන් කඳන් ගැටය. ගසක් ඇද ගැනීමට ගසක ලණුවක් බැඳ තැබීමට යමක් ඇදගෙන යාමට මෙම ගැටය ප්‍රයෝජනවත් වෙනවා. වටයක් පැටලු වලලු දෙකේ ගැටය. කූඩාරම් බඳිනකොට මෙම ගැටය හරියටවත් ප්‍රයෝජන වෙනවා. ඔන්න දැන් කියලා දෙන්නේ පණ්ඩල් ගැටය ගැන. ලණුවක මැද පුඩුවක් සාදා ගැනීමට මෙම ගැටය ප්‍රයෝජනවත් වෙනවා.
තව ගොඩාක් බාලදක්ෂ ගැටි ඉගෙන ගන්න තියෙනවා. ඒත් ඉතින් අපි කියලා දුන්නේ කඳවුරු නිර්මාණ කරන්න මූලිකවම අවශ්‍ය ගැට ටික. කඳවුරු නිවලම් හදන්න බාලදක්ෂ ගැට වගේම බාලදක්ෂ බැම්මුම් ගැනත් ඉගෙන ගන්න වෙනවා. යාලුවනේ හතරැස් දැම්ම. හතරැස් දැම්ම ආරම්භ කරන්න සහ අවසන් කරන්න අපි මුලින් කියලා දුන්න කොස්පැට්ටා ගැටේ යොදා ගන්න වෙනවා. මේ තියෙන්නේ කතිර බැම්ම. හතරැස් බැම්මේ සහ කතිර බැම්මේ වෙනස අඳුන ගන්න ඕනේ යාලුවනේ. කතිර බැම්ම ආරම්භ කරන්නේ කඳන් ගැටයෙන්, හැබැයි අවසන් කරන්නේ කොස්පට්ටා ගැටයෙන්. මේ තියෙන්නේ හතුරු බැම්ම. යාළුවනේ හතරස් බැම්ම, කතිර බැම්ම, කතුරු බැම්ම එක වගේ නම් හැබැයි වෙනස්කම් තියෙනවා. කතුරු බැම්ම ආරම්භ කරන්නේ කඳන් ගැටයෙන්, හැබැයි අවසන් කරන්නේ කොස්පට්ටා ගැටයෙන්. තව විශේෂ දෙයක් කියන්නයි යන්නේ යාළුවනේ. මේ බැම්මුන් ශක්තිමත්ව පිර කරගන්න විශේෂ බැම්මක් දානවා. ඒක අපි කර බැම්ම විදිහට හඳුන්වනවා. මේ බලන්නකෝ යාළුවනේ. ඉතින් යාළුවනේ බාලදක්ෂ ගැට, දැමි, වෙලුම් ඕන තරම් ඉගෙන ගන්න තියෙනවා. ඒත් දැන් ඉගෙන ගත්ත ටික ලස්සන කඳවුරු නිර්මාණ කරන්න හොඳටම ඇති. Thank you.